साधु साधु बुधु रुवन वांदिन्ताई साधु साधु साधहं नमदिन्ताई साधु साधु संगरुवन वांदिन्ताई साधु साधु तेरुवन नमदिन्ताई गौतम मुनि दुगे शरण लब्बेन्ताई संबुद्धु बन पद मट सिहिवेन्ताई लोतुरु संग गुण सिहि कर गन्ताई गौतम ससुने पीट लबन्ताई वांदिमि बुदु समिदुन वांदिमि सिरी सदहं वांदिमि सांग रुवनद वांदिमि वांदिमि मम तेरुवन वांदिमि मम तेरुवन वांदिमि मम तेरुवन वांदिमि साधु साधु गरुतर महासंगरत्ने अवसराई पिंगवत मैं निवेरुनी सदैवत पिंगवतुनी अपे युगे देव मिनिसुंट यहापत मार्गे पिन्वंट पहलवु ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्से निसा नुवनेति आय तमंगे जीवित वलट विशाल यहापतक उदाकर गत्ता बुदुरजानन वहन्से तमंगे कार्य बहारे बुद्ध कृत्य इष्टकले धर्मे तुलिन्मय एकडे बुदुरजानन वहन्सेगे महा करुणाव महा प्रज्ञाव उपकारी उना बुद्ध शासने अतुरुदहं उन कालेदी मिनिसुंट देवियंट हरि मार्गे कियला देन्न केनेक नै बुद्ध शासने अतुरुदहं उन कालेदी හොඳ නරක තෝරගන්න විදියක් නැහැ. ලෝකයා සැප කියලා සලකන්නේ එතකොට මේ ඉන්ද්‍රිය පිනවීම විතරයි. බුදු කෙනෙක් පහළ වෙලා සැප කියලා පෙන්වන්නේ සතර අපායන් අත් මිදිලා රැකවරණයක් සලසාගෙන සීල සමාධි ප්‍රඥා උපදවාගෙන ජීවිතාබෝධයේ තුලින් ලබන දෙයයි. इबंध दयाक अपट आहन लबेन्नी गौतम बुद्ध शासने बुदुकेनेकुगे शासनयाक पवतुनुत् वितरयि अपि वासनावट गौतम बुदुरजानन वहन्सी यम वृक्षयक सेवनक गुरूपदेश रहितव चतुरारि सत्य अवबोध कलसेक्द बोधिन वहन्सी अपि रटि वेड सिटिनो ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ සිටින්නේ අපේ රටේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා වෙලා පිරිසිදුව වැඩ සිටින්නේ අපේ රටේ. ඉතින් මේ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්
අපට පිළිසරණ ලබා ගැනීමේ වාසනාවක් උදා වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ ජම්බුද්වීපයේ විවිධාකාර අර්බුද ප්‍රශ්න දුක්ඛිත තත්වයන් පැන නැංගා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම චාරිකාවේ වැඩි ප්‍රදේශ කීපයක් තියෙනවා. එකක් තමයි මගධ රාජ්‍ය, අනිත් එක තමයි අංග කියන රාජ්‍ය. මගධ රාජ්‍යයට පහළ ඊළඟ එක කෝසල රාජ්‍ය. මේ වගේ චාරිකාවේ වඩින අතරේ මගධ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර පාර වැටිලා තිබුණා ලිච්ඡවි රාජ්‍ය හරහා. කුමද්ද අවාසනාවකට ලිච්ඡවීන්ට විශාල කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දුර්භික්ෂයක් ආවා. දුර්භික්ෂයක් ආවට පස්සේ ආහාර පාන ආදිය හිඟ වෙලා ගියා. ඒ අතරෙම බෝවෙන රෝග ඇති වුණා. එතකොට මිනිස්සෙයින් මරණයට පත් වුණා. එතකොට මේ මරණයට පත් වෙනකට දිගින් දිගට මේවාට අමනුස්ස බැල්ම වැටුණා. එතකොට දුර්භික්ෂ භය, රෝග භය, අමනුස්ස භය කියන ත්‍රිවිධ භයකින් විඳවන්න පටන් ගත්ත මේ ලිච්ඡවි රාජ්‍ය. මිනිසුන් ඒ කාලේ තිබිච්ච යාග හෝම, පුද පූජා, යාදිනි සෑම දෙයක්ම කළා, විසඳුමක් නැහැ. අන්තිමට නොනැති අය කිව්වා මේ එකක්වත් කළා හරියන්නේ නැහැ. අපේ මේ ජම්බුද්වීපේ 15 වැඩ සිටිනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේව වඩම්වා ගන්න කිව්වා. ලිච්ඡවි රජදරුවන් මගධ රාජ්‍යයට ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, අපගේ රාජ්‍යය මෙවැනි අන්තරායකට පත් වෙලා තියෙනවා. මේකෙන් බේර ගන්න අපිව භාග්‍යවතුන් වහන්සේට විතරයි පුළුවන් අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ, අනද මහතෙරුන් වහන්සේ, මහා සංඝරත්නය පෙරට කොටගෙන ලිච්ඡවි රාජධානීට වඩින්න පිටත් වෙද්දී කාලයක් නොවැස්ස ලිච්ඡවි රාජධානියේ ආකාශය වැහි වලාකුළු වලින් පිරී ගියා. උන්වහන්සේ වඩින්න පිටත් වෙනකොට හෝගාලා වහින්න පටන් ගත්තා. අර ජරාව මලකුණු ඔක්කොම සේදිලා ගියා. ඒ ඔක්කොම සේදිලා ගඟට ගියා. බුදුරජාණන් වහන්සේ වඩින්නකට අර මනුස්ස ජීවිතවලට අරක්ගෙන මිනිස්සුන්ව පෙළපෙළා හිටපු නීච බලවේග, පහත් අමනුෂ්‍ය බලවේග සියල්ල මිනිස්සුන්ව අතහැරලා දිව්වා. ඒ හේතුවෙන් මිනිස්සු ඉක්මනට සුවපත් වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනන්ද හාමුදුරන්ට කිව්ව පාත්‍රයට පැන් එකක් අරගෙන ඉන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රතන සූත්‍ර දේශනාව. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ රතන සූත්‍ර දේශනාව දේශනා කර කර ලිච්ඡවි ජනපදයේ පුරා පැන් ඉස්සා. ආයමත් පරණ සමෘද්ධිය උදා වුණා. අද මේ පින්වතුන් අහන්නේ ඒ රතන සූත්‍රයයි. ඒ රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාවේ කියන්නේ යානීද භූතානි සමාගතානි බුම්මානිවා නිව අන්තලිකේ. අන්තරීක්ෂය කියන්නේ ආකාශය. අන්තලික කියන්නේ ආකාශය. බුම්මානි කිවි පොළොව වාසී. එතන මෙතන අදහස් කරන්නේ මේ පොළොව වාසී ආකාශයේ සිටින භූත පිරිස් යම් කිසි ප්‍රමාණයක් මෙතන ඇස්සලා ඉන්නවා නම් ඒ අදහස් කරන්නේ අර මිනිස්සුන්ව ආක්‍රමණය කරගෙන අල්ලගෙන හිටපු අය නෙමෙයි. ඒගොල්ලෝ ඔක්කොම මිනිස්සුන්ව දාලා ගියා, දිව්වා. කේවඩ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි ගමකට වඩිනවා නම් ඒ ගම් ප්‍රදේශේ හත් ගව්වා අමනුෂ්‍යෙක් ඉන්නේ නැහැ කියලා. මිනිස්සුන්ව දාලා යනවා කියලා. එතකොට ඒ කියන්නේ මිනිස්සු අමනුෂ්‍ය ග්‍රහණීන් බේරී වාසය කරන්නේ කොයි කාලෙකද එහෙනම්? බුද්ධ කාලෙක විතරයි.
සාසනෙ අතුරුදහන් වුණාට පස්සේ ආයමත් තර පිරිස ඇවිල්ලා මිනිස්සුන්ගේ ලෝකෙ වහ ගන්නවා දැන් වගේ ආයමත් මිනිස්සුන්ගේ ලෝකෙ වහ ගන්නවා එතකොට මේ ලෝකෙ මිනිස්සුන්ට ගැළවිලි ලේසි නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි භූත පිරිස කියලා එතන කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩියාට පස්සේ දෙවියන් භූමාටු දෙවියන් ආකාශ ආකාශස්ත්‍ර දෙවියන් ඒ කියන්නේ අහසේ සිරින දෙවියන් මේ දෙවිවරු කොහොම බුදුරජාණන් වහන්සේ පිරිවරා ගන්නවා මේ දෙවිවරුන්ට කියනවා භූත පිරිස් කිසිවකු මෙහි සිටිද්ද රැසුන අහසේ හෝ පොළවේ හෝ එහෙම එක්කුණ මේ අහසේ හෝ පොළවේ හෝ භූත පිරිස් ඉන්නවා නම් ඒගොල්ලන්ටයි මේ කියන්නේ සබ්බේව භූතා සුමනා බවන්තු දැන් දුමන දුමන කියන්නේ නරක හිත දුකට පත් වෙච්ච හිත වේදනාවට පත් වෙච්ච හිත සුමන කියන්නේ ප්‍රීතියට පත් වෙච්ච හිත සතුටට පත් වෙච්ච සබ්බේව භූතා සුමනා බවන්තු මේ සියලුම භූතයෝ සතුටු සිත් ඇත්තෝ විත්වා සියලු භූතයෝ සැප ඇති සිත් ඇති විත්වා අතෝපි ඒ වගේම සක්කච් මනාකොට මා කියන දේ සුනන්තු භාසිතම් මා කියන දේ අසත්වා එමෙන්ම මා පවසන දේ හොඳින් අසත්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාව දේශනා කරනවා තස්මාහි තස්මාහි කියන්නේ ඒ නිසා තස්මායි භූතා නිසාමේත සබ්බේ ඒ නිසා මේ සියලු භූතේනි භූතේනි කියලා එතන කියන්නේ ඒ අහසේ පොළවේ රැස් වෙච්ච සියලු දෙවියන් බ්‍රහ්මීන්ට කියන වචනයක් දඟ බදනවා ඇති මේ උපදිච්ච සත්වයාට කියන වචනයක් භූත උපදිච්ච සත්වයාට කියන වචනයි අපි භූත කියලා කියන්නේ හොල්මන් වලට එතකොට ඒ මැරිලා නරක තැන් වල ඉන්න අයට කියන්නේ එතකොට අපි හිතන්නේ භූත කිව්වහම අපිට මතක් වෙන්නේ කාවද හොල්මන් මේ හොල්මන් වලට අර ගහලා කියනව නෙමෙයි මේ දෙවිවරුන්ට සියලු භූත යනි එනිසා අසව්‍ය මාසිත ඊළඟට මෙත්තං කරෝත මානුෂියා පජාය මනුෂ්‍ය ප්‍රජාවට මෙත්සිත වඩන්න මෙත්සිත පතුරා නිතරම හැම මිනිසුන් වෙත දැන් මේක පරිවර්තනය නොකරන්න ඕගොල්ලෝ දැනගන්න විදියක් නැන්නේ දිවාච රත්තුච හරන්තියේ බලින් තස්මයි නේ රක්ඛතාපම ඒ මිනිසුන්ට මෛත්‍රී වඩන්න කියනවා ඒ කිවි එතන අදහස් කළේ මොකද්ද මේ මිනිසුන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙද්දී පීඩාවට පත් වෙද්දී අහක බලන් ඉපා දෙවියරුන්ට මේ කියන්නේ මිනිසුන්ගේ පීඩාවට පත් වෙලා කරදරයට පත් වෙලා ඉන්න වෙලාවට අහක බලාගෙන ඉන්න ඉපා මිනිසුන්ට මිනිසුන්ගෙන් පුද පූජා ලැබෙන එක විතරක් බලාගෙන ඉන්න ඉපා මිනිසුන්ට මෛත්‍රීචිත වඩන්න මොකද හේතුව දිවාච රත්තෝච හරන්තියේ බලින් දිවා රාත්‍රිය ඔබට පුද පූජා පවත්වනවා ඔබට පිම්පෙද්දෙනවා දැන් දෙවිවරුන්ට මිනිස්සු දිවා රාත්‍රි පිම්පෙද්දෙනවා පුද පූජා පවත්වනවා සැලකිලි සම්මාන පවත්වනවා ස්තුති ප්‍රශංසා කරනවා ඉතින් එහෙම කරනකොට ඔබ කරන්න ඕනේ මිනිසුන්ට මෙත්සිත වඩන එකයි මේ වගේ කරදර වෙච්ච වෙලාවක ඒ මිනිස්සුන්ව මගහැරලා යන්න එපා තස්මායි නේ රක්කත අප්‍රමත්තා ඒ නිසා අප්‍රමාදීව ඒ මිනිසුන්ව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවිවරුන්ගෙන් ඉල්ලනවා ඒ කිසිවෙක් තොපහට පින් දිවරෑ පුදු දෙත පමාන වී තෙපි හැම නිති සුරකේ යුත කියලා බුදුරජාණන් වහන්සේ තමයි අර දිව්‍යන් බමුන්ට කියන්නේ ඊට පස්සේ එතන ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය පටන් ගන්න තනිකරම ධර්මෙන් කොහොමද යංකින්චි විත්තං ඉදවාහුරං විත්තං කියලා කියන්නේ සම්පත්තිය ධනය වස්තුව යංකින්චි විත්තං යම්කිසි ධනයක් වස්තුවක් සම්පතක් ඉදවා මෙලවහු හුරංවා පරලවහු මෙලවහු පරලවහු යම්කිසි වස්තුවක් ඇද්ද දැන් මේ අපි ගත්තොත් පරලෝක කිව්වන් පස්සේ පරලෝ අපි අහලා තිනවා චින්තාමාණික්ක කියලා මේ දේව කතාවල තියෙනවා නේ භද්‍රගටේ අපි අහලා තියෙන්නේ කප්රුක එක එක කිව්වා අහලා තියෙනවා නේ මිනිස් ලෝකේ අපි අහලා තියෙන එක එක මැණික් වර්ග මුතු වර්ග
රන් ධන දහන්නේ ඇද්ද සග්ගීසුවා යං රතනම් පනේතං ස්වර්ගයන්හි සග්ගීසුවා කියන්නේ දෙවිලව පවා තියනවා නම් යම් රතනම් පනීතං උතුම් ප්‍රනීත කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් මණිකක් නනෝ සමං අත්ති තථාගතේන ඒ කිසිවක් තථාගතයන් වහන්සේ නැමැති මනුෂ්‍ය රත්නයට සමාන නැහැ නනෝ සමං අත්ති තථාගතේන තථාගතයන් වහන්සේ නැමැති උතුම් මනුෂ්‍ය රත්නයට සමාන කරන්න පුළුවන් වස්තුවක් මාණික්යක් මෙලවත් නැහැ පරලොවත් නැහැ දිව්‍ය ලෝකවලත් නැහැ ඉදම්පි බුද්ධේ රතනම් පණීතං බුදුරජාණන් වහන්සේ තුල තිබෙන ශ්‍රේෂ්ඨ මාණික්යක් ඒතේන සච්චේන ස්වත්මේ සත්‍යං සෙත්වේවා එතකොට බලන්න මේ කවුද මේ මෛත්‍රිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තමන් මෛත්‍රිය දේශනා කරන්නේ මෙහි හෝ පරලව හෝ ඇති යම් වස්තුවකට දෙව්ලව හෝ තිබෙනා යම් උතුම්ම මණිකට නොහැකිය ගන්නට කිසිවිට බුදු රජ සම කොට මේ බුදු සමිඳුගේ පවතින උතුම්ම මණිකකි සැබෑ බසින් මෙම සිත සැලසීවා දැන් බලන්න මේ පරිවර්තන කොච්චර හරිද කියලා එතකොට පාලි භාෂාව දන්න කෙනා නියම විදිහට දන්නවා මේ මොකද්ද පාලි භාෂාව දන්නේ නැති එක්කිනාට තේරෙන්නේ නැති වෙන්න පුළුවනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනි ගාථාව දැන් මේකෙන් දේශනා කළේ කවුරු ගැනද එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟ ගාථාව තමයි කයං විරාගං අමතං පණ කයං කිව්වේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ආන මොනවද ක්ෂය වෙන්නේ කෙලෙස් කෙලෙස් ක්ෂය කරන්නා වූ විරාගං විරාගී වූ අමතං අමූර්ත වූ ප්‍රණීතං ප්‍රණීත වූ යදජ්ජගා යදජ්ජගා යං අජ්ජගා අජ්ජගා කිව්වේ අවබෝධ කරනවා සාක්ෂාත් කරනවා සක්‍ය මුනි සමාහිතෝ සමාහිත සිත්ත්‍ති එකඟ සිත්ත්‍ති සමාධිමත් සිත්ත්‍ති සක්‍ය මුනි සක්‍ය මුනිంద్రයන් වහන්සේ යං අජ්ජගා එතර යං කියන එක තමයි අර ටික ආйти කයං විරාගං අමතං පණීතං යංකේ යම් යම් දෙයක් මොනවද කයං කෙලෙස් ක්ෂේ කරන ලද්දා වූ විරාගී වූ ප්‍රණීත වූ අමා නිවන නම් යම් දෙයක් සමාහිත සිත්ත්‍ති සාක්‍ය මුනිంద్రයන් වහන්සේ අවබෝධ කළසේක්ද ඒක තමයි මම හැරෙව්වේ කෙලෙස් නසන වීතරාගි අමා නිවන යුතු යම් දහමක් ලැබුවේ නම් මොනිදු සමාහිත නතේන ධම්මේන සමත්තිකින්චි ඒ අමා මහ නිවනට සමකල හැකි කිසිවක් ලෝ නැත ඒ ධහමට සමකල හැකි කිසිවක් ලෝ නැත ඉදම්පි ධම්මේ රතනම් පනීතං මේක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ශ්‍රේෂ්ඨ උතුම්ම මැනික මොකද්ද අමා මහ නිවන කැලසුම් ශේකරන්නා වූ විරාගී වූ ප්‍රණීත වූ අමා මහ නිවන බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට සාක්ෂාත් කළසේක්ද ඒට සමාන වූ දෙයක් ලොව නැත මේ තමයි ධර්මයේ තිබෙන ප්‍රණීත භාවයේ මෙය සදහම් තුල පවතින උතුම්ම මැනිකකි ඒතේන සච්චේන සුවත්ති හෝතු සැබෑ බසින් මෙම සිත සැලසීවා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඊළඟ ගාථාවත් ධර්මයට ප්‍රශංසා කරන ගාථාවක් බලන්න මේ සත්‍යනේ මේ කියන්නේ ඔක්කොම සත්‍ය. ඒතර මේ සත්‍ය ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මෙච්චිත පතුරවනවා. කොහොමද මෙච්චිත පතුරවන්නේ? සුවත්ති හෝතු. ඔව් සිත සැලසීවා කියලා මෙච්චිත පතුරවනවා. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින්. සුචින් කියන්නේ පිරිසිදු. අසුචි කියන්නේ අපිරිසිදු. ආන් දැක්කන වචනේ තේරුම. පිරිසිදු නැද්ද? අපිරිසිදු. දැන් මෙතන කියන්නේ සුචින්. සුචින් කියන්නේ පාරිශුද්ධ. පිරිසිදු. බුද්ධ සෙට්ටෝ
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ යමක් පිරිසිදුයි කියලා හොඳයි කියලා යහපත් කියලා පරිවන්නයි මනාකට වර්ණනා කළසේක්ද මොකද්ද මේ වර්ණනා කළේ හොඳයි කියලා කියපු දේ ඔන්න ඊළඟ පදේ තියෙනවා සමාධි මානන්තරික අඤ්ඤමාහු සමාධින් ආනන්තරිකං අඤ්ඤමාහු එහෙමයි වචනේ තියෙන්නේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට මොකේද ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට ආනන්තරික කර්මය කියලා කියන්නේ පංච ආනන්තරික කර්ම කියලා කියනෝනේ මොකද පංච ආනන්තරික කර්ම අතරක් නැහැ මිනිස් ලෝකෙන් එයා චුත වෙනකොටම අතරක් නැතුව නිරේ උපදිනවා හැබැයි මිනිස් ලෝකේ චුත වෙනකොට අතරක් නැතුව නිරේ උපදින නිසා ඒකට කියනවා ආනන්තරික කර්ම මේට ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරහත් ඵලය ඇයි අරහත් ඵලයට ආනන්තරික සමාධිය කියන්නේ අතරක නොරදා භවයේ අතරක මෙයව නොරඳා නිවනට පමුණවන නිසා අරහත් ඵල සමාධියට කියනවා ආනන්තරික එතකොට ආරාන්තික සමාධිය කියලා කියන්නේ අරහත් ඵලයටමයි වෙන කිසිම එකට නෙමෙයි බුද්ධ දේශනාවල තියෙන මහණනි මේ ආනන්තරිකව මේ ඵලය ලබා ගන්න මම ඔබට දේශනා ඒ කියන්නේ අතරක නොරඳා භවයේ කොහිවත් නොරැඳී මේක ලබා ගන්න අරහත් ඵලය ලබා ගන්න පුළුවන්කම ඒකටයි මේ අරහත් ඵලයට ආනන්තරික සමාධිය කියලා කියන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් බුදු සමිඳුන් අගය කළේ හොඳයයි යමකට අන්න මම පරිවර්තනය කළා සමාධියයි ඒ අතරක නොරැඳෙන කිසිවිට දර කොහෙවත් භවයේ කොහිවත් නොරැඳී නිවන කරා යන්න අරහත් ඵල සමාපත්තියට පැමිණිච්ච කෙනාට පුළුවන්කම තියෙනවා භවයේ කිසිවක නොරැඳෙන සමාධිය භවයේ කිසිවක නොරැඳෙන දාපිකත් නිකන් සමාධිය අපි ගමු පත්තම ධානි දෙවෙනි ධානි තුන්වෙනි ධානි හතරවෙනි ධානි ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින් චඤ්ඤාය ඒ හැම එකකින්ම භවයේ රැඳෙනවා නේද ඇයි මේ චුත වෙන කෙනා ඒ ලෝකවල ගිහිල්ලා උපදින්න පුළුවන් මේ අරහත් ඵලය භවයේ නොරැඳෙන එකක් සමාධි මානන්තරිකඤ්ඤමාහ ආනන්තරික සමාධිය යයි කියනවාද සමාධිනා තේන සමෝන විජ්ජති ගත නොහැකිය කිසිවක් ඒ සමවත සමකොට ඒ ආනන්තරික සමාධිය හා සමාන කළ ගන්න පුළුවන් කිසිම සමාධියක් ලෝකේ නැත ඉදම්පි ධම්මේ රතනම් පණීතං මේ ධර්මයේ තියෙන ප්‍රණීත බව කියලා සෝවාන් ඵලෙ නෙමෙයි සකදාගාමි ඵලෙ නෙමෙයි අනාගාමි ඵලෙ නෙමෙයි අරහත් ඵලයයි මේ ඒක සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ කියන්නේ මේ සෝවාන් ඵලයට හෝ අනිකුත් ඵලවලට කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ අරහත් ඵලයටමයි ඒ අරහත් ඵල සමාධියට සමාන කරන්න පුළුවන් දෙයක් ලෝකේ වෙන නැහැ ඉදම්පි ධම්මේ රතනම් පණීතං මේ ධර්මයේ ඇති ප්‍රණීත භාවයයි ප්‍රණීත රත්නයක් කියන ධර්මයේ තුල තියෙන එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුතුල තමයි කෙලෙස් නසන වීතරාගී අමා නිවන තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තමයි අරහත් ඵලය තියෙන්නේ මේ ලෝකේ වෙන කිසිම ධර්මයක නැහැ ඒ නිසා ලෝක කිසිවක් හා සමාන කළ නොහැකි කිසිවක් හා සමාන කළ නොහැකි මේ සදහම් තුල පවතින උතුම්ම මැනිකකි සබේ බසින් මෙම බුදුරජාණන් වහන්සේ මෙච්චිත වඩනවා මෙච්චිත පතුරවනවා මේ සත්‍යයි ඒ තේන සච්චේන ඔව් මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා බලන්න බුදු කෙනෙකුගේ මෙච්චිත කොච්චර ලස්සනද ඊට පස්සේ තමයි පිළිවෙලින් ශ්‍රාවකත්වයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ පුග්ගලා අට සතම් පසත්ත පුද්ගලයෝ අට දිනක් ඉන්නවා පුද්ගලයෝ අට දිනක් ඉන්නවා සතම් පසත්ත සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වූ සතන් කියලා කිව්වේ සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වූ පුද්ගලයන් අට දිනක් ඉන්නවා කවුද මේ පුද්ගලයන් අට දින සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි
මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරහත් මාර්ගස්ත පලස්ත මාර්ගස්ත කියන්නේ මාර්ගයේ සිටින පලස්ත කිවි ඵලයටපත් වූ එතකොට මේ මාර්ගස්ත පලස්ත පුද්ගලයන් අට දෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෝ චත්තාරී ඒතාන යුගානි හොන්ති මේ ශ්‍රාවකයන් අට දෙනා යුගල වශයෙන් හතරයි සෝවාන් මාර්ගඵල එක යුගලයක් සකදාගාමි මාර්ගඵල දෙවනි යුගලයයි අනාගාමි මාර්ගඵල තුන්වෙනි යුගලයයි අරහත් මාර්ගඵල සතරවෙනි යුගලයයි තී දක්ඛිනේය දක්ඛිනේයෝ මතකද දක්ඛිනේයෝ කියන වචනේ දක්ඛිනේයෝ කියන්නේ මොකද පින් සලකා දීම හොඳය එතකොට කෙනෙකුට ඕන නම් මේගේ ඥාතීන්ට පින් දෙන්න මේ පරලෝකීය ඇත්තන්ට සැප උදා කරන්න තමන්ගේ ජීවිතේට සැප ලබා ගන්න පුණ්‍ය ස්කන්ධය අයිති කර ගන්න එහෙනම් ඒ කිනා දන් දෙන්න ඕනේ මේ කියන මාර්ගස්ත පලස්ත ආරි සංඝයා උදෙසා තේ දක්ඛිනෙයියා උන්වහන්සේලා කවුද දක්ෂිනාරහයි පින් සලකාගෙන දානේ පිළිගන්ට සුදුසුයි කවුද සුගතස්ස ශාවකා සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒතේසු දින්නානි මේ ශ්‍රාවකයන් කෙරෙහි පුදන ලද දාණය මහා ඵලානි මහත් ඵල ලැබෙනවා පුද්ගලයෝ අට දිනක්ය හොඳ ආය පසසන සතර දිනකී මේ උතුමන් යුගල විලසගෙන මේ අය බුදු සව්වෝ වෙති දානට සුදුසු වන මහත් ඵලය ලැබ දෙයි මෙතුමන්ට පුදන දන දැක්කන මේ පරිවර්තනෙ මහත් ඵලය ලැබ දෙයි මෙතුමන්ට පුදන දන ඉදම්පි සංගී රතනම් පනිතං මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනික සුගතස්ස ශාවක සුගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තමයි බුදු පිරිස එතන මම බුදු පිරිස කියලා අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනිකකි එතකොට බුදු පිරිස කිව්වහම මෙතන අර්ථවත් වෙන්නේ කවුද මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනිකකි මොකද්ද බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනික ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වීම එතකොට ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් දක්ෂිනාවට සුදුසුයි දම්පැන් වලට සුදුසුයි ඒ ශ්‍රාවකයන්ට දින දානේ මහත්ඵලයි බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති ප්‍රජාපති ගෞතමී සූරක් මාසාගෙන ආපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේටම පූජා කරන්න මම මේ මගේ අතින්ම නූල් කටලා බීලා මහගෙන පඬු ගහලා මම මේ ගෙනල්ලා පූජා කරන්නේ මාකිරි අනුකම්පාවෙන් පිළිගන්නේ කිව්වා බුදුරජාණන් වහන්සේ උදෙසාවත් පුද්ගලික පූජාවක් ගන්න උන්වහන්සේ කැමති වුණේ නැහැ උන්වහන්සේ වදාළේ මොකද්ද සංගම් දේහි ගෞතමී ගෞතමිය සංඝයාට දෙන්නේ සංඝයාට දුන්නාම මටත් විදුවා වෙනවා කිව්වා එතකොට මේ සංඝයා කියලා අපි මේ සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ පවා ප්‍රශංසාවට බඳුන් වූ සුගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සුගත ශ්‍රාවක පිරිස ඒතේන සත්‍යේන සුවිතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සත්‍යානුභවයෙන් සුවත්ති හෝතු එතකොට මේ මෙච්චිත පතුරන්නේ කවුද බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පතුරෝනේ මෙච්චිත මේ තියෙන්නේ අයි දෙවිවරුන්ට ඉස්සලාම කිව්වනේ දෙවිවරුන්ට කිව්වා මිනිස්සු ඔබට පුද පූජා පවත්වනවා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා ඔබට පින් දෙනවා ඔබට පුද පූජාවල් දෙනවා පින් විතරක් දෙනවා නෙමෙයි නේ පළතුරු පූජා කරනවා මල් පූජා කරනවා සුවඳ පූජා කරනවා පෑන් පූජා කරනවා මේවත් පූජා කරනවා එතකොට පින් දෙනවා ඔබට මේවත් දෙනවා මිනිස්සු එහෙමනම් ඔබ මිනිස්සුන්ට මෙච්චිත වඩන්න මෙත්තං කරෝත
මානුෂියා පජාය මිනිස්ස ප්‍රජාවට මෛත්‍රිය කරන්න තස්මයි නිරක්ඛත අපමත්තා ඒ නිසා අප්‍රමාදීව මේ අහිංසක මිනිසින්ව ආරක්ෂා කරන්න කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චිතපත්‍ර වුණා ඊළඟට උන්වහන්සේ වදාළේ මොකද යේ සුප්පයුත්තා මනසා දල්හීන දැන් බලන්න මේ ශ්‍රාවකයෝ නිකන් අය නෙමෙයි දැඩි මනසින් දල්හීන කියන්නේ දැඩි මනසින් තමයි සුප්පයුත්තා මේ ප්‍රතිපදාවේ ගිහින් තියෙන්නේ මේක එනම් මොලොක් මනසකින් යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක නෝන්ජල් මනසකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක දැඩි මනසකින් යන්න ඕනේ දැඩි මනස කියලා මෙතන කියන්නේ මොකද්ද හිතුවක්කාර කියන එකද නෑ එහෙනම් හිතෙන් අහිංසකයි අදිෂ්ඨානෙන් දැඩි අපිට වෙලා තියෙන අදිෂ්ඨානය නෑ හිතින් දැඩි එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ හිතෙන් අහිංසකයි අදිෂ්ඨානෙන් දැඩි ඒ සුප්පයුත්ත මනසාදල් හේන යම් පිළිවෙතින් යුතු වේද මනසින් දැඩි කොට ඒක අදිෂ්ඨානයක් තියනවා දෘඩතර අදිෂ්ඨානයක් තියනවා ඒ දෘඩතර අදිෂ්ඨානය තියාගෙන හිතින් අහිංසකව මේ පිළිවෙත් පුරනවා නික්කාමිනෝ ගෝතම සාසනම් භී නික්මෙන හැම කෙලෙසුන්ගෙන් බුදු සසුනේ සිට ලස්සන වචනයක් ගෞතම සාසනේ ගෞතම සාසනේ ගෞතම සාසනේ තුල ඉඳගෙන නික්කාමිනෝ නික්ම යනවා කෙලෙසුන්ගෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා එයා ගෞතම සාසනේ තුල දිනු වෙනවා එතන කෙලෙසින්ගෙන් නිදහස් වෙලා ගෞතම සාසනේ තුල මනසින් දැඩි කොට පිළිවෙත් සපුරා කෙලෙසුන්ගෙන් නික්ම යන ඒ ශ්‍රාවකයෝ කවුද තේ පත්තිපත්තා අමතං විගයිහ ඒ ශ්‍රාවකයන් වහන්සේලා අමෘතය නිවන සාක්ෂාත් කරනවා ඒ උතුමන් පැමිණියේ පසු සුන්දර නිවනට ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා අරි ලස්සන වචනයක් ඒක මොකක්ද ඒ අමා නිවන වළඳනවා ඒ නිවන් සැපේ විඳිනාට බුදුරජාණන්සේ වාචික කර වචනේ මොකද්ද වළඳනවා ඒ අමානිවන සාක්ෂාත් කළා අරහත් ඵල සමාධියෙන් ඒ ශ්‍රාවකයෝ ඉන්න එකට බුදුරජාණන් වහන්සේ වදාළේ වළඳනවා ලද්දාමුදා නිබ්බුතින් තමන්ට ලැබිච්චි තෙලසුන්ගෙන් නික්මීම නිසා ගෞතම සාසනේ තුල තමන්ට ලැබිච්ච අමාමහා නිවන වළඳති සුවසේ නිවනම සිතු සිතු විලසට අයි මේක සල්වලට ගන්න එකක් නෙමෙයි මේ ලැබුණේ කොහොමද මානසින් දැඩි කොට පිළිවෙත් සපුරා ගෞතම සාසනේ තුල කෙලෙසුන්ගේ නික්මීමෙන් ඒ ලැබුණු අමා මහ නිවන වළඳති සුවසේ නිවනම සිතු සිතු විලසට හිටපු ගමන් මහා කස්සප මහ රහතන් වහන්සේ සතියක් ඉන්නවා නිරෝධ සමාපත්තිය මහා මොග්ගල්ලයන්න් වහන්සේ සාරිපුත්ත අනුරුද්ධාදි රහතන් වහන්සේලා ඒ අමා මහ නිවන සිතු සිතු විලසේ වැළඳුවා ඉදම්පි සංඝේ රතනම් පනීතං මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මණිකකි මේක තමයි බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදින්න ඕනි අපි මේ වගේ දේශනා වලින් අර්ථ තේරුම් අරගෙනයි මොකද එහෙම නැත්නම් මෙන්න මොකද්ද සමහර අවස්ථාවලදී සමහරට මාධ්‍ය තුලින් සංඝයා අප්‍රසාදයට ලක් කරවන්න විවිධාකාර විදිහේ තොරතුරු අප්‍රසාදයට ලක් වෙන ආකාරයට පතුරවනවා නේ මාධ්‍ය වලින් ඊළඟට ඔය වෙබ්සයිට් වලින් පතුරවනවා එතකොට අර ධර්මයේ ගැන දන්නේ නැති අර්ථ වශයෙන් තේරුම් ගත්තේ නැති තිසරණී කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තේ නැති ඔය ගිරව් වගේ බුද්ධං සරණං කියාපු අය ඒක පහරි කළා මේ ගොල්ලෝ දෙපි සරණ ගියේ ඒ දන්නේ නෑනේ එතකොට බලන්න තමන් කරන දේ දන්නේ නැත්තම් ඒ තමන් කරන දේ ගැන තියෙන නොදන්නාකමමයි තමන්ගේ අර්බුදේ තමන් කරන දේ හරියාකාරව දන්නේ නැත්තම් ඒ නොදන්නාකම තමන්ගේ අර්බුදයක් තමන්ගේ අර්බුදයක් බවවත් තමන් දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාලා
මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි. මොකද්ද බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණික? යම් ශ්‍රාවකයන් වහන්සේලා මනසින් දැඩි කොට පිළිවෙස් සපුරා ගෞතම සසුන තුල කෙලසුන්ගේ නික්මයයිද? ඒ ශ්‍රාවකයන් වහන්සේලා අමා නිවන සාක්ෂාත් කොට වළඳ තිස්සෝසේ නිවනම සිතු සිතු විලසට බලමු. අහනකටත් අපේ හිතට නිකන් සනීප නැද්ද? අහනකටත් අපිට නිකන් හිතෙනවා නී මේ වගේ ශ්‍රාවකයෝ මේ ගෞතම ශාසනේ වැඩ සිටියා නී. මේ බුදු පිරිසෙහි පවතින තුම්ම මැණිකකි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි ශ්‍රාවකයන් වහන්සේලා තුල පවා මේ උන්වහන්සේලාව බුදුරජාණන් වහන්සේ අඳුනගත්ත අනිත් ශ්‍රාවකව අඳුනගත්ත මිස සමහර විට බොහෝ අය උන්වහන්සේලාව අඳුනගත්තේ නැහැ. දැන් ඔබ දන්නවනේ අර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා 250ක් සමග චාරිකාවේ වඩිද්දි රජගහ නුවරට වැඩියා. ඒ කාලේ මිනිස්සුන්ගේ ගෝයන් කැපිලා දානමාන දෙන්න ලෑස්තිය. සිටුවරේ දුන්න ලක්ෂයක් අගනා රන් සලුවක් මේක සංඝයාට පූජා කරන්න කියලා. මිනිස්සු කොටසක් වහන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩලා ඉන්නවා. ධර්මයේ දන්න අය ධර්ම දන්න අය කිව්වා වැඩලා ඉන්නවා අපි උන්වහන්සේලාට මේ දම් පැන්දෙලි මේ සිවුර පූජා කරමු කිව්වා සිවුරක් හදලා. එතකොට දේවදත්තට පක්ෂ පිරිසක් හිටියා. ඒගොල්ලෝ මොකද කිව්වේ? නෑ නෑ උන්වහන්සේලාට මතක් වෙන්නේ ගොයන් කැපෙන කොට කිව්වා. දැන් බලන්න අර ඒ ගොයන් කැපෙන කාලේට ගාන්ට මේ චාරිකාවේ වැඩපිට හිටියේ කොහොමද? ගොයන් කැපිලා හස්සන්න නෙලන නිසා චාරිකාවේ වැඩිය කියලා. ඒ කාලේ ඉසිනම් තේන්නවනේ. එතකොට නේද ඊට පස්සේ කොහේ දේවදත්තයන් වහන්සේ එහෙම නෙමෙයි කිව්වා. අපේ චූටි ළමයි වරා ගන්නවා කිව්වා. කිස් කරනක චූටි අල්ලගෙන දේවදත්ත. එතකොට අපි අම්මලාට මොකද හිතෙන්නේ? අනේ අපේ ස්වාමීන් වහන්සේ අපේ දරුවන්ට තියෙන සෙනෙහි. ආ බැලන් සෙනෙහි නේ සෙනෙහි කොල. එතකොට මේ දේවදත්ත තමයි කිව්වා අපි මේ මගුල් තුලා වලට එන්නේ සෙත් පතන්නේ කවුද කියලා වෙන කරන්න මෙව්වා. අපි අඬද්දි උන්නාසී අඬනවා. අපි hina වෙද්දි උන්නාසීට hina යනවා. අන්න දන් දෙන්න ඕන කියලා. අපි හැමදේම බැලුවේ උන්නාසී කිව්වා. අපිට නැකත හදලා දුන්නේ පොරොන්දම් බැලුවේ. සුළුපටු කෙනෙක්ද කියලා ඇහුවා. ඒ නිසා දේවදත්තට මේක දෙන්න ඕනේ. කවුද දෙන්නේ? දේවදත්තගේ පිරිස. ඒක තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අඳුනා ගන්න තියෙන මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ශ්‍රාවකයන් අඳුන ගන්න තියෙන්නේ. මේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණයක් ඊට පස්සේ පේනනවා. දැන් මේ දැන් කලින් පෙන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකී සියලු දෙනා දක්ෂිනාරහයි. ඊළඟ ගාථාවෙන් පෙන්නේ අරහත් ඵලයට පත් වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා වලඳති සෝසේ නිවනම සීතු සීතු විලසෙත. ඊළඟට පෙන්වන්නේ සූතාපන්න වූ ශ්‍රාවකයා. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා යථා ඉන්ද කීලෝ. ඉන්ද්‍ර කීලයක් වගේ කියනවා. පොළවේ මැනවින් කැන සිටවන ලද ඉන්ද්‍ර කීලයක්. ඒ කාලේ නගර මැද්දේ තිබිච්ච ලොකු ගල් කණුවක් තමයි අටරියනක් යට පොළවේ හාරලා අටරියනක් උඩට පිටුපියකට කියනවා ඉන්ද්‍රකීලේ කියලා. මේ ඉන්ද්‍රකීලේ කාටවත් සොලවන්න බෑ. ගතින්ද කීලෝ පඨවින් සිතෝසියා පොළවේ මනාකොට සිටෝපු ඉන්ද්‍රකීලයක් තියෙනවා. චතුබ්භිවාතේභි අසම්පකම්පියෝ සිව් දිසාවෙන් කොයිතරම් දැඩි සුළඟක් හැමුවත් සෙලවෙන්නේ නෑ. ඒ සිව් දිසාවෙන් කමන සුළඟ වගේ තමයි මේ ලෝකෙකින් ඉන්නේ මති මතාන්තර දෘෂ්ටි. මේවා එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය නුදුටු ශ්‍රාවකයා මේ කියන්නේ සුවන් ඵලයේ සිට ඉහෙලට. සුවාන් ශ්‍රාවකයා පමණක් නෙමෙයි සුවන් ඵලයේ සිට ඉහෙලට සෝතාපන්න ඉඳලා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ලක්ෂණය තමයි පරණිල් වගේ නෙමෙයි. පරණිලේ ඉන්ද්‍රකීලට වෙනස්. පරණිලේ මොකද ස්වභාවය? හුළඟ හමන හමන දිශාවට පරණිල් යනවා. ඒ පරණිලේ තියෙන පොළවේ පිළිටලා නෙමෙයි. පරණිලේ තියෙන පොළවේ පිළිටලා බුරුල්. පරණිල් තියෙන්නේ පාවෙවි. සූලක හමන හමන දිශාවට පරණිල් යනවා. තතුපමං සත්පුරිසං වදාමි. එතකොට
पोलवे मनाकुट सिटुन लद इंद्र खीलय सिवदिसावेन हमन सुलंगट अकंपितव नोसेल्वी तियेनवाद ततूपमं सप्पुरिसं वदामि इबंधु इंद्र खीलयक उपमा कोटाई मे सत्पुरुषया गेन कियन्नी कौदे सत्पुरुषया यो आर्य सच्चानि अवेच्च पासति यम केनेक ततुरारि सत्य धर्मयन मनाकुट अवबोध कलाद यमिक चतुरारि सत्य धर्मयन मनाकुट अवबोध कलाद अन्य श्रावकया सत्पुरुषया ए सत्पुरुष श्रावकया कौरु वगेद औ सिउदिसावेन हमन सुलंगट नोसैलेन इंद्र कीलिय वगे सिटु गल टेंबक विलस पोलवी दैडी लेस देखकन यारते सातर दिगिंग एन सुलंगीं नोसैले किसी लेस यमिक आरे सत्य दकित नम मेही एति लेस ए सत्पुरुषयाट कियमी मैं उपमा लेस दें अर्थ तेरना नहीं ए सत्पुरुषयाट कियमी मैं उपमा लेस मैं बुद्ध पिरिसे ही पावती न उत्तम मैनिक की इधर मेक बुद्ध रजान अनुहान से बदाला मेक में बुद्ध पिरिसे तुले सुगत श्राम के अंत तुले तिबिन्नाव उत्तम मैनिका एते न सच्चे न स्वाथियो तु सबै बसिन में सित सलसीवा इलंगटे बुद्ध रजान अनुहान से बदाला ये आर्य सच्चानि विभावयन्ति गंभीर पञ्ञेन गंभीर पञ्ञ किल किवि गंभीर प्रज्ञा प्रज्ञाव एति कौद बुद्रजानन वहन्से भाग्यवतुन वहन्से भाग्यतुन वहन्सेट कीपु नमक तमाई गंभीर पञ्ञ गंभीर प्रज्ञाव एति कलिंग बुद्रजानन वहन्सेट कीपु नमक तमाई समाहित साक्य मुनि अपिट हम्बिच्चु नाम नी तो मिथनी दापित हम बोले उन्हाँ से रखिए नमक गंभीर पांच गंभीर प्रज्ञा है थी बुद्ध रजान अनुहान से माना कोटा देशनाकरण लादा सुदेशितानी देशितानी क्या नहीं देशनाकरण सुखी है नहीं माना कोटा देशनाकरण लादे माना कोटा देशनाकरण लादे धर्मे ये आर्य सत्य धर्मे याम किए के याम के नेक विभाव देशनागर धर्म अवोध मिथन के सोतापन्न श्रावकया कौमदी किंचा पिते होंति भुसप्पमत्ता भुसकियन्ने बोहोसेइं अप्रमादी उना ए श्रावकयो किंचा पिते होंति भुसप्पमत्ता ए श्रावकयो बोहोसेइं अप्रमादी उना प्रमादी वहित्य नति भवं अट्ठमं आदियन्ति औन किसी दवसक अटवीनी भवयाकने सोतापत्ति फलेट पत्तु श्रावकया सोतापत्ति फलेट पत्तु श्रावकया प्रमादी वसीटिया अटवीनी भवकटे अन्ने मुकद हेतु सत्यज्ञान साक्षात्न एक दुख आरि सत्यक दुखे हटगन आरि सत्यक दुख निरोधे क्या त्रिविध तन्हाव निरुद्धवीम आर्य सत्याक ये सदहातीन आर्यस्तांगिक मार्गे आर्य सत्याक केल म्याट सत्य ज्ञाने तीन सत्य ज्ञाने तिक्क म्यातुल पीटनो पंच इंद्रिय मुकादे पंच इंद्रिय सद्धा वीर्य सति समाधि पञ्ञा यातुल क्रियात्मकेनो सेक बल सद्धा शील सुत त्याग प्रज्ञा या योनिसु मनसिकारे इन्न किनिक याड तीनवा दम चक्कु याड दहम में से तीनवा दहम में से तमाई चतुरारे सत्ती ते गलपला बालन पुलवां काम यदर में श्राव क्या प्रमादी उन्नत आटवेनी भवयक करा यान्नी ने मेक सत्याक किनो मेक सत्याक तरण मेक में बुद्ध रजानन वहां से गी श्राव के संगे आगे बुद्ध पिरिस तुलति बिन्नाऊ उतुम मैनिका गंभुरु नुवन एति बुद्ध समिदुन पावसन लाद आरि सत्य यान
මැනවින් දුටු කෙනෙකුන් වෙද භවයේ රැඳෙමින් කොතරම් පමාව සිටියද ඔවුන් නොයෙත්මය අටවැනි භවයට කිසිලෙද කිසිලෙද කියන්නේ කිසි කාලයකත් මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි බුදුරජාණන් වහන්සේගේ පිරිස තුල තිබෙන උතුම් මාණික ස්වභාවයක් ඒතේන සත්‍යේන සුවත්ති හෝතු මේ සැබෑවක් මේ සැබෑව හේතුවෙන් සිත් වේවා බලන්න කොයි විතරම් මෛත්‍රියද බුදුරජාණන් වහන්සේ පතුරවන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ ශ්‍රාවකයන්ගේ ගුණ ඊළඟට කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා ගැන සහවස්ස දස්සන සම්පදාය දස්සන සම්පදා කියන්නේ සම්පදා කියන්නේ සම්පත සම්පත්‍ය දස්සන සම්පදා කියන්නේ දර්ශන සම්පත්‍ය දර්ශනය කියලා කියන්නේ මේ ඇහැට දකින පෙනීම නෙවෙයි දර්ශනය කියලා කියන්නේ දැකීම 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 කියන අදහස් කරන්නේ අවබෝධ වීම වටහා ගැනීම මේක සත්‍ය ඥානයක් දුක කියන එක ඒකාන්තයෙන්ම ආරි සත්‍යයක් දුක්ඛ සමුදය ආරි සත්‍යයක් දුක්ඛ නිරෝධය ආරි සත්‍යයක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයක් කියලා තමන් ගීම අවබෝධයක් සහවස අවබෝධය ඇතිවීම සමගම ඒ කියන්නේ ශ්‍රාවකයාට තමන් තුළින් මේ ඇතිවීම අවබෝධ වීම සමගම ඒ ක්ෂණේම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ තයෝ අස්සු ධම්මා ජහිතා ඔහු තුල කරුණු තුනක් ප්‍රහාණය වෙලා යනවා එතකොට තමන් තුල සත්‍ය ඥානය ඇති වෙනවත් සමගම කරුණු තුනක් ප්‍රහාණය වෙලා යනවා සක්කාය දිට්ඨි කිව්වේ පංච උපාදානස්කන්ධය ගැන තමාගේ වසඟයේ පැවැත්වි හැකි දෙයක් මෙතන තියෙනවාය කියලා ඇතිවෙච්ච මුලාව හර හේතුප්‍රත්‍ය ධර්මයන් කෙරෙහි තේරුණාම මොකද හේතුප්‍රත්‍ය ධර්මයන් තේරීම යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං එතකොට සමුදේ ධම්ම කියන්නේ හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යංකින්චි යම් කිසිවක් ඇද්ද හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇද්ද සබ්බන්තං ඒ සියල්ලම නිරෝධ ධම්මං ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි මේ චතුරාර්ය සත්‍ය හරහා යා තේරුම් ගන්නෙ. එතකොට එයාගේ සක්කාය දිට්ඨිය ඒ සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා සැක ප්‍රහාණය වෙනවා. සීලබ්බතං වාපි යදත්ති කිංචි ඒ වගේම යම් කිසි සීල වෘත ආදියක් තිබේ නම් සීල වෘත ආදියක් තිබේ නම් ඒවත් ප්‍රහාණය වෙනවා. ඒව ප්‍රහාණය වෙච්ච ගමන් චතු අපායේ හිච්ච විප්පමුතු සිව් අපායෙන් මිදී ගියා වෙනවා සිව් අපායෙන් නිදහස් වුණා වෙනවා මොනවාද සිව් අපාය නරක තිරිසන් ප්‍රේත අසුර මේ සතර අපායෙන් අත් මිදුණා වෙනවා චචාබිඨානානි අභබ්බූ කාතුන් එයාගේ අතින් ආත්ම භාව හත තුලම දැන් යාගේ බැරි විලාත් ප්‍රමාදයට පත් වන තියා ආත්ම භව හතක් ඉන්නවනේ ඒ හත තුලවත් එයාට ආනන්ත්‍රී පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ නියත මිසදිතු ගන්නෙ නැහැ ආයතනක එයා අභව්‍යයි ආයතනක කටයුතු කරන අභව්‍ය අභව්‍ය කියන්නේ එයාගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ එතකොට ඒ තමයි දැන් පුතජන කෙනා මේ ජීවිතයේ ආනන්ත්‍රී කර්ම නොවෙන්න පුළුවන් නමුත් ඊළඟ ජීවිතය යගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් මොකද මේ ජීවිතයේ ගුණධර්ම වැඩුවට ඊළඟ ජීවිතයේ අසත්පුරුෂෙක් වෙන්න පුළුවන් අසත්පුරුෂ ආශ්‍රේය නමුත් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයාට ඒ අනතුරු නැහැ මේ භවෙත් නැහැ ඊළඟ භවෙත් නැහැ ආත්ම භව හතේම ඒ අනතුරු නැහැ ඒ ශ්‍රාවකයා ගියති මව් මැරෙන්නේ නැහැ පියා මැරෙන්නේ නැහැ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ පුතජනයන්ගේ අතින් ඊළඟට රහතුන් මැරෙන්නේ නැහැ ඇයි මේ ආර්ය ශ්‍රාවකයන් මව් මැරෙන්නේ නැත්තේ ප්‍රියා මැරෙන්නේ නැත්තේ රහතුන් මැරෙන්නේ නැත්තේ මොකද සත්පුරුෂයා
සත්පුරුෂ ධර්මයේ පිහිටපු ගමන් ප්‍රාණඝාතයෙන් වින් වෙනවා. ආරිකාන්ත සීලේ පිහිටනවා. ඒ ආරිකාන්ත සීලේ පිළිරණ නිසා තමයි පිහිටපු නිසා තමයි යාගේ ජීවිතෙන් යාට කිසිම භවයකදී මේක සිද්ධ වෙන්නේ නැත්තේ. නැත්නම් යා කොහොමද දැන් අපි ගත්ත පාර යන අභික්ෂුන් කොහොමද රහත් කියලා හොයන්නේ? නේද? යාගතින් මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් හොදට බලන්න අපි ගත්තොත් විරූඩබ සාක්‍ය යුද්ධයේදී ද විරූඩබ සාක්‍ය යුද්ධයේදී සේනාව අරගෙන ගියා විරූඩබ. සේනාව තුල හිටියා මාර්ගඵලලාභී අය. ඒගොල්ලෝ යුද්ධෙට ගියේ හාවගේ උන්නේ නැහැ. ඒගොල්ලෝ ආයේ කඩවිස්සුවේ නැහැ. ඒගොල්ලෝ නිකන් ගියා විතරයි. දැන් රස්සාව ගියා. එතකොට සාක්‍යයන් අතරේ වැඩිපුර හිටියේ කවුද? මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. ඔක්කොම මැරුවනේ. ඒ මැරුවේ කවුද? අර පුතත්ජන මිනිස්සු. හිරසි මේගොල්ල මහා ජයක් කියලා හිතාගෙන මේගොල්ලෝ ආවා අචිරවතී ගඟ ළඟට. අචිරවතී ගඟ ළඟ ඉන්නකොට දැන් ඔන්න ගඟ ළඟ වැලි තලාව. වැලි තලාවේ ගංගී ඌරේ දැන් බුදි. බුදිය ගන්න හදනකොට අර මේ මිනිස් ඝාතනෙට සහභාගි නොවිච්ච අය එතන හිටියා. හොඳට සීලේ පිටිපහ හිටියා. ඒගොල්ලන්ට බුදිය ගන්න දෙන්නේ නැහැ. නයි කූඹිය ඇවිල්ලා තෙල් කූඹිය ඇවිල්ලා මේගොල්ලන් කන්න ගත්තා. මොන වදයක්ද කියලා මේගොඩට යනවා. එතන කන්න ගත්තා. ආයෙගිල කඳු ගැටයකට ගියා. එතන ඉතර එතන හිටියා. අරගොල්ලන්ට හොඳට නිින්ද ගියා. බලන්න වෙනස. ඊට පස්සේ හරි හොඳට මහා වැස්සක් වැස්සා ඇහැරිලා දුවන්න වෙලාවක් නැහැ. ගහගෙන ගියා. හරි පුදුමයි මේ ස්වභාවයන්. දැන් බලන්න මේ මිනිස්සුන්ට අපි උදව් කරනවා කියන්නේ මෙව්ව නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න කල්පනා කිරීම තමයි පළවෙනිම උදව්ව. හේතු ඒකෙන් තමයි යාට සැබෑම ආරක්ෂාව, සැබෑම පිහිට පිළිසරණ ලැබෙන්නේ. සැබෑම පිහිට පිළිසරණ ලැබෙන්නේ. එතකොට කෙනෙකුට එතකොට මේ යාගැතින් මව මැරෙන්නේ නැත්ති, පියා මැරෙන්නේ නැත්ති, රහතු මැරෙන්නේ සංඝ බේදි කරන්නේ නැහැ. සංඝ බේදේට හවුල් වෙන්නේ නැහැ යා. මොකද හේතුව? පුතඥනේ නෙමෙයි පුතඥනේ මේ සංඝ බේදක් කරන්නේ. එතන මේ සංඝ බේදි කරන්නේ නැහැ. ඇයි හේතුව? යා දන්නවා සමගි සම්පන්නෝ ධර්මයේ හැසිරීමේ වටිනාකම. සමගි සම්පන්නෝ ධර්මයේ හැසිරීමේ පුද්ගලික වාසි තකාගෙන සංඝයාත රවුල් නැදන්නේ, බිඳවන්නේ. එතකොට යා දන්නවා මොකද හේතුව? මේ මාර්ගඵලලාභී ශ්‍රාවකේ පුතඥයා පුද්ගලික වාසි බලාගෙන සංඝයාත රවුල් නැදනවා, සංඝයා බෙදනවා, සංඝයා කඩාගෙන යනවා. මේ ඔක්කොම කරනවා. එතකොට මාර්ගඵලලාභී ශ්‍රාවකයා සංඝ බේදයට අවුල් වෙන්නේ නැත්තේ සමගිය මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තියෙන විශේෂ දෙයක් බව දන්නවා. එතකොට හතරයි බුදුරජුන්ගේ ලේ සොලවන්නේ වදක චිත්තේ. දැන් අපි ගත්තොත් ජීවක වෛද්‍යාචාර්යතුමා තමයි බුදුරජාණන් වහන්සේගේ අර ගල්පතුරු වැදිච්ච වෙලාවේ අර දියුදත්ත පෙරලපු ගලින් මහපටැංගිල්ල ගල්පතුරු ඇදලා ලී සෙලවුවානේ. එතකොට මේ ජීවක වෛද්‍යාචාර්යතුමා තමයි බෙහෙත් කළේ. යා සෝතාපන්න ශ්‍රාවකයා. ත්‍යා සුද්ධ කරන්න ඕනේ. එතකොට ලේ සෙලවෙනවානේ. නමුත් මේ ලේ සෙලුණාට ඒ ලේ සෙලවුණාට ඒක කෙරෙන්නේ වදක චිත්තේින්ද? වදක චිත්තේ නැහැ. මෛත්‍රී චිත්තේ තියෙන. වදක චිත්තේ බුදුරජුන්ගේ ලේ සෙලවන්නේ නැහැ. පංචානන්ත්‍රී කර්මල එකක් පා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඒ බලන්න මේ සෝතාපන්න වූ ශ්‍රාවකයාතුළු මොනතරම් ගුණයක් තියෙනවාද? මිත්‍යා දෘෂ්ටිය ගන්න නැහැ ඊට පස්සෙ. ඇයි ස්වාධීන මිනිස්සෙක් නේ. එයා පින්පව් මේ මෙලව පරලව ඒ සෑම දෙයක් ගැන මෙයාට අවබෝධයක් තියෙනවා. එයා නිහිත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණ තියෙන ශ්‍රාවකයා. දැන් බලන්න මේ ශ්‍රාවකයාගේ එක ඉදම්පි සංගී රතනම් පණීතං. මේ සංඝයා තුල ඇති උතුම් ප්‍රණීත භාවයයි. ඒ තේන සච්චේන සුවත්‍යෝතු ඔහු තුල ඇතිවන විටදිම මගඵල නොනත්. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥාන ඇති වෙන විටදිම සංයෝජන තුනක්ම දුර්වේයි තම සිටිනු. තම සිටින් සංයෝජන තුනක් දුර් වෙලා යනවා. සක්කාය දිට්ඨියත් සමග දහමේ සැකයෙනුත් සීල වෘතයට බැඳී තිබෙන මේ කරුණේන. එතකොට සීල වෘතයට බැඳිලා තියෙන නම් එයා ඒකිනුත් යන්නේ දහස් වෙනවා. ඔබට මතකනේ සීයේ සේනාපති. සීයේ සේනාපතිට නිගණ්ඨනාත පුත්‍ර උගන්ලා තිබුණේ කොහොමද? එළවලු විපති කාපන්. එළවලු විපති කාපන්.
ඒක තමයි කිව්වා සීලය. ඒක තමයි කිව්වා කරුණා මෛත්‍රිය. සිය සේනාපති සෝතාපන්න වෙච්ච දවසේ මොකද වුනේ? එයා තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලාට දානය දද්දි අර සේවකයාට කිව්වා කඩේට ගිහිල්ලා විකුණන්න තියෙන එකක් අරන් එන්න කිව්වා. ඒකනේ ඊට පස්සේ අර නිගණ්ඨ පිරිස පෙළපාලි ගිහින්. එතකොට බලන්න මේ සීලයක් හැටියට වෘතයක් හැටියට ඒක ෘචිකත්වයක් හැටියට නම් කිසිම ගැටලුවක් නැහැ. සීලයක් හැටියට උවා දක්වන තියෙන්නේ පුතඥන භාවය නිසාමයි. එතකොට ශ්‍රාවකෙ වෙච්ච ගමන් මොකද වුනේ? සීලබ්බත පරාමාස කියන්නේ මොකද? පරාමර්ශනය කියන්නේ දැඩිව ගන්නවා. පරාමර්ශනය කියන එකේ තේරුම දැඩිව ගන්නවා. එතකොට සීල වෘත දැඩිව ගන්නවා. දැඩිව ගන්නවා මේක තමයි අර කියලා ඒ කියන දේවල්. සතර අපායෙන් හිතෙමේ මිදෙයි මනාකොට නොකරයි සයතැනක කර්ම වැටෙන අපායට. මොනවද අපායට වැටෙන කර්ම? හය. පංචානන්තරී කර්මයි නේති මිත්‍යා දෘෂ්ටිය. ඒව කරන්නේ මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනිකකි. සැබෑ වශයෙන් මෙම සිත සලසේවා. ඊළඟට මොකද්ද මේ ශ්‍රාවකයාගේ ලක්ෂණේ? කිංචාපිසු කම්මං කරෝති පාපකං. මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා කිසියම් පවක් කරනවා නම්, එහෙනම් මේ ශ්‍රාවකයාගේ අතින් යම් පවක් සිද්ධ වෙන්නට පුළුවනි. කායෙන කයින් හෝ වාචා වචනෙන් හෝ උද චේතසාවා, එහෙම නැත්නම් සිතින් හෝ. අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය. එයා ඒක හංගගෙන ඉන්නේ නැහැ. එයා ඒක සංගවාගෙන ඉන්නේ නැහැ. එයා ඒක ඊට සුදුසු පුද්ගලයන් ඉදිරියේ විවෘත වෙලා සංවර වෙනවා. අභබ්බතා දික්ඛ පදස්ස උත්තා. දික්ඛ පද කියලා කිව්වේ ධර්මයේ දැකූ කෙනා. ධර්මයේ දැක්ක කෙනාගේ ගුණයක් ස්වභාවයක් හැටියටයි මේක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ හැමතිස්සෙම බර අපිරිසිදු වෙන්නද පිරිසිදු වෙන්නද? පිරිසිදු වෙන්නමයි බර. පිරිසිදු වීමටමයි යා සූදානම්. ඉදම්පි සංඝේ රතනම් පනිතම්. මේ සංඝයා තුල ඇති ප්‍රණීත රත්නයයි. ඒ තේන සච්චේන සත්‍යෝතු. කිසියම් පව් කම්මක් ඔහුගේ අතින් කෙරුණ විට කයෙන් වචනයෙන් හෝ චේතනාව මුල්කොට ඒ සංගවාගෙන සිටින්ට නොහැකිය ඔහු හට දහමකි මෙය සදහම් දැකගත්තු කිනා හට. මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි. සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර සංඝයා ගැන කියලා. දැන් සංඝයා ගැන කියලා මෛත්‍රී කළා. දැන් මේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගැන දැන් ගාථාවකින් කියනවා. වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ. එතකොට ගිම්හාන මාසේ පඨමස්මි ගිම්හාන මාසේ කියලා කියන්නේ වසන්ත ඍතුවට. දැන් එක එක ඍතු තියෙනවා. දැන් සීත ඍතුව ඉවර වෙනවා. දැන් ඔන්න වස්සාන කාලේ එනවා. වසන් කාලයට හොඳට පොළොව තෙමිලා ගස්කොලන් තෙමිලා අලුතෙන් පැලවෙලා හැදෙනවා. ඊට පස්සේ සීත ඍතුව. සීත කාලයකට මේ සීතලෙන් මේ ගස්කොලන් හොඳට සකස් වෙනවා. ඊට පස්සේ ටික ටික අවු වෙනවා. හැබැයි මද සිසිල තියෙද්දි ඒ කාලෙට කියනවා වසන්ත. මද සිසිල තියෙන අවුව කාලෙට ලාදලු ගස්වල හැදෙනවා. අලුතින් මල් පිපෙනවා. ඒ කාලේ තමයි මේ සබහාදාමේ තියෙන ලස්සනම කාලේ. අන්නේ කාලේ පළතුරු හැදෙනවා, මල් හැදෙනවා. වනප්පු ගුම්බේ. එතකොට මේ වනගැබ නැත්තම් මේ මල් පඳුරු වල වනගමු වල යථා පුස්සිතග්ගේ මේ අග පිපී තියෙනවා. වනගමු වල අග පිපී තියෙනවා. පුස්සිත කියන්නේ පිපිලා තියෙනවා. එතකොට මේ ගස්වල අග මල් පිපිලා තියෙනවා. ගිම්මාන මාසේ පටමස් ගිම්මාන කාලේ ප්‍රථම ගිම්මානය. ප්‍රථම ගිම්මානය කියන්නේ පෙබරවාරි. පෙබරවාරි මාසෙ හරි ලස්සනට මල් පිපිලා තියෙන පෙබරවාරි මාර්තු වල මුල හරියේ පෙබරවාරි කාලේ.
එද කොට තතුපමං ධම්මවරං අදේශයි එවැනි උපමාවක් මේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ ධර්මයට කියන්න පුළුවන් කියනවා. එතකොට මේ අවුරුද්දේ තියෙන මේ ඍතුවල තියෙන හොඳ ලස්සනම කාලෙ මොකද්ද? වසන්ත කාලේ ගස්වැල් පඳුරු ලියලා ඒවැ අඬ මල් පිපෙන කාලේ. ඒ වගේ ධර්මයක් තමයි දේශනා කළේ නිබ්බානගාමින් නිවන කරා ගෙන යන පරමං හිතාය පරම හිත සුව පිණිස පවතින ධර්මයක්. මේ ධර්මයේ පරම හිත සුව පිණිස පවතින ධර්මයක්. වනප්ප ගුම්බේ යථා පුසිතග්ගී ගිම්හාන මාසේ ගිම්හානේ පළමුව එන වසන්ත කාලෙට මල් පල බර වෙයි වනගමු වල සිරියාවට දෙසු සීක උත්තම සිරි සදහම් එලෙසට පරම සුවය සදමින් එය ගෙන යයි නිවනට ඉදම්පි බුද්ධි රතනම් පනිතං මේ බුදු සමිඳුගි පවතින උතුම්ම මණිකකි සැබෑ බසින් මෙම සිත සලසීවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ගාථාවත් බුදුරජාණන් වහන්සේ ගැන මොකද්ද වරෝ වරෝ කියලා කියන්නේ උතුම් වරෝ කියන්නේ උතුම් වර කියන වචනේ තේරුම උතුම් වරඤ්ඤු උතුම් වූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයක් අවබෝධ කරගෙන වරඤ්ඤු වරදු උතුම් වූ ධර්මයක් දෙනවා වරාහරු උතුම් වූ ධර්මයක් බෙදාහරිනවා අනුත්තරු ධම්මවරං ආදේශය අනුත්තර වූ උතුම් ධර්මයක් දේශනා කළා ඉදම්පි බුද්ධි රතනම් පනිතං මේ තමයි බුදුරජාණන් වහන්සේ තුල පවතින උතුම්ම මැනික උතුම් මුනිඳු උතුම් දහම් දැන එය බෙද මින දෙසුසේක උතුම් අනුත්තර සදහම් බණ මේ බුදු සමි දුගී පවතින උතුම්ම මැනිකකි සැබෑ බසින් මෙම සිත සැලසීවා ඊළඟට දේශනා කරනවා රහතන් වහන්සේ ගැන පුදුම්ම ලස්සන දේශනාවක් කීනම් පුරාණං පැරණි කර්ම ක්ෂේ වුණා පැරණි කර්ම ඔක්කොම ඒකෙන් උපතක් කරා යන්න සකස් වෙන්නේ නැහැ පැරණි කර්ම ඔක්කොම ක්ෂේ වෙනවා පිරිනම් පානකොට පිරිනම් පාන මොහොත ගැන මේ කියන්නේ පැරණි කර්ම ඔක්කොම ක්ෂේ වෙනවා නවන් නැති සම්භවං අරහත් ඵලයට පත් වූ වෙලාව ඉඳලා කර්මයන්ගේ සම්භවයක් සම්භවයක් කියන්නේ හටගැනිල්ලක් නෑ නවන් නැති සම්භවං අලුත් කර්මයන්ගේ හටගැනීමක් නෑ අලුත් කර්ම රැස් වෙන්නේ නෑ විරත් චිත්ත නොවැළුණු සිතින් ඉන්නවා ආයතිකේ භවස්මින් අනාගත භවයන් ගැන කිසිම ඇල්මක් නෑ සිතේ තේ කීන බීජා උන්වහන්සේලාගේ බීජ ක්ෂේ වෙලා මොකද්ද බීජ කියන්නේ විඥානේ පැලවෙන්නේ නැහැ. ද විඥානේනේ බීජේ. දැන් සාමාන්‍යයෙන් අපි මිය යනකොටම අපේ විඥානේ තව කොහරි පැලවෙනවා. මේ විඥානේන් පැලවෙන්නේ අරහත් ඵලයේදී විඥානේ ක්ෂය වුණා. විඥානේ ක්ෂීණ වුණා. ඒක බීජේ ස්වරූපේ නැතුව ගියා. එතකොට කර්මයේ කුඹරක ස්වරූපේ නැතුව ගියා. තණ්හාව නැතුව ගියා. එතකොට රහතන් වහන්සේ තුල කුඹරක් නැහැ. ජලයක් නැහැ. බීජයක් නැහැ. තේ ක්ෂීණ බීජා ඒ බීජක්ෂේ වෙලා අවිරුල්ලි ඡන්දා තෘෂ්ණාව මුලින්ම උදුරලා නිබ්බන්ති ධීරා ධීරා කිව්වේ ප්‍රඥයි ප්‍රඥාවන්ත තුමන් නිබ්බන්ති පිරිනිවන් පානවා යථා අයම් පදීපෝ මේ දැල්වෙන පහන වගේ ඒ දැල්වෙන පහන මේ දැල්වෙන පහන නිවි යනවා නිවි ගියාට පස්සේ මේ පහන් දැල්ල උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිරට ගියාද බටහිරට ගියාද කියලා සොයන්න බෑ නිවි යනවා නිබ්බන්ති ධීරා යථා යම් පදීපෝ එතකොට මේ කියන්නේ සම්පූර්ණ කාගව රහතන් වහන්සේ රහතන් වහන්සේගේ ස්වභාවයයි
පිරිනුවන් පෑමයි. බලන්න මොනතරම් අංග සම්පූර්ණ විස්තරයක්ද මේ රතන සූත්‍රය තුල තියෙන්නේ. දැන් සමහරු මං අහලා තියෙනවා සමහරු බයයි. ගෙවල් වල දැන් බලන්න ගෙවල් කියන්න බය වෙලා තියෙන්නේ මොකක්ද? දැන් තේරෙනවද මේ පාලි භාෂාවේ අර්ථය දන්නේ නැත්නම් ඕන කෙනෙකුට බය කරන්න පුළුවන්. මේක අර්ථ දැනගත්තට පස්සේ ද යානි ද භූතානි කියප ගමගේ ආ හෝල් මං වලට අඬ ගහනවා. ඇයි ඇයි අර්ථ දන්නේ නැනේ? අර්ථ දන්නේ නැති වෙච්ච ගමන් හිතන්නේ මේ යානි ද භූතානි කියන්නේ හෝල් මං වලට කතා කරනවා කියලා හිතන්නේ. ඊට පස්සේ බයයි ඒක. ඊට පස්සේ කියනවා ආ ගෙවල් වල රතන සූත්‍ර කියන්න එපා. භූතය ඇවිස්සෙනවා. අහල නැද්ද ඒව? කාර්ණීමිත සූත්‍රය කියන්න එපා. භූතය ඇවිස්සෙනවා කියනවා. දජයි සූත්‍රය කියන්න එපා කියනවා. එහෙනම් මොකක්ද දැන් කියන්න තියෙන්නේ? එතකොට දැන් බලන්න මේක පරිවර්තනය කළා තියෙන මා විසින් වෙනසුනි හැම පැරණි කර්ම යලි නොම රැස් වෙන නොවැළී සිට අනාගතේ කිසි භවයක් ගැන වෙනසී ගිය බිජුවට කිසිදා නොම පැල වෙන. එතකොට වෙනසී ගිය බිජුවට කියන්නේ මොකද්ද? විඥානය නිමිති රහත් සංඝ රහත් සංඝ නිවි යනවා. රහත් සංඝ කිව්වේ රහතන් වහන්සේලා නිවි යනවා. නිමිති රහත් සංඝ නිවෙනා මේ පහන විලසින මේ පහන නිවෙනවා වගේ නිබ්බන්ති ධීරා යථාය මේ ප්‍රදීපේ. එතකොට මම මේ සූත්‍රයෙන් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කළ තියෙන රාත්‍රි ඇයි මේක තියෙනවා මේ පහන කියලා. අයම් ප්‍රදීපෝ අයන් කියන්නේ මේ පහන. එහෙනම් මේක දේශනා කරලා තියෙන්නේ රාත්‍රී කාලයක උන්වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ නිමිති රහත් සංඝ නිවෙනා මේ පහන විලසින මේ පහන නිවි යනවා වගේ මේ රහත් සංඝ නිවි යනවා. මේ බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තුල තියෙන උතුම්ම මාණික්ක. ඒතේන සච්චේන සැබෑ බසින් මෙම සිත සැලසීවා. එතකොට මේ සිත සැලසීවා කියලා මෛත්‍රිය දේශනා කළා අවසන් වෙනවත් එක්කම දෙව් පිරිස් පිරිවරාගෙන හිටපු ශක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථා තුන කිව්වා. මොකද්ද? යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තලික්කේ. එතකොට භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිද්ද රැස්වෙන මේ රැස්ලා ඉන්න දෙවිවරුනි භූතයිනි බුම්මා භූම්‍යස්තව හෝ අන්තරීක්ෂව හෝ ඉන්නා වූ මේ දෙවියන් භූතයන් ඇද්ද තථාගතං දේවමනුස්ස පූජිතං. බලන්න කිව්වා මේ දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේ මේ වැඩ ඉන්නවා. බුද්ධං නමස්සාම. දැක්කද? එතකොට අර දෙවිවරු ඔක්කොම මේකති වෙලා චක්‍ර දේවීන්ද්‍රය පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේ වඳිමු සුවත්ති හෝතු. මේ වන්දනාවෙන් ලැබෙන පින් බලෙන් සෙත්වේවා. බලනම් යර්ථි භූත පිරිස් කිසිවකු මෙහි සිටිද්ද රැස්ුණ අහසේ හෝ පොළවේ හෝ එහෙම එක්කුණ දෙවි මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන නමදිමු අපියේ බුදු රජ සෙත සැලසීවා. දැක්කද මම මේ හරියට දසවෙනිට මම පරිවර්තනය කළා තියෙන්නේ. එතකොට මේ ඒ ගාථාව දේශනා කළේ කවුද? ශක්‍ර දේවීන්ද්‍රයා. ශක්‍ර දේවීන්ද්‍රයා දෙවි පිරිස පිරිවරාගෙන දිව්‍ය බ්‍රහ්මයන් පිරිවරාගෙන අහසේ සිටමින් මේ ගාථාව සක්‍ර දිව්‍ය කියන්නේ. සමහරට අහසේ සිටිලා සමහරට අහසේ සිටිලා නොවෙන්න පුළුවන්. මේ දේශනා කරන්න නැත්තේ බිමට බැහැලා සක්‍ර දිව්‍ය සාමාන්‍යයෙන් අහසේ ඉඳලා වඳින්නේ නැහැ. සාම්පති බ්‍රහ්මයාත් අහසේ ඉඳලා වඳින්නේ නැහැ. එතකොට ඒ දෙවිවරු බිමට ඇවිල්ලා මේ පොළවේ ධන ගහගෙන එක ධන මඩල පොළවේ ගසාගෙන අනිත් ධන මඩල ඔසවාගෙන දෑත ඔසවාගෙන නල්ල තියාගෙන මේ ගාථා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි ගාථාව කිව්වා. යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්ඛේ. භූම්‍යස්තව හෝ අන්තරීක්ෂේ හෝ, අන්තරීක්ෂ කිව්වේ ආකාශයේ හෝ සිටින්නා වූ යම් භූත පිරිස ඇද්ද
තථාගතං දේවමනුස්ස පූජිතං මේ දෙවි මිනිසුන් පුදන ලද්දා වූ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා ධම්මං නමස්සාම අපි ධර්මේ වන්දනා කරමු ධම්මං නමස්සාම සුවත්යෝතු අපි මේ උතුම් ධර්මේ ඇයි දැන් බුදුරජාණන් වහන්සේ ගැන මේක කියවෙන්නේ මයි මෙසිත ඊළඟට ධර්මේ ගැන කියවෙන්නේ ඊළඟට ආරි සංඝයා ගැන කියවෙන්නේ ධම්මං නමස්සාම සුවත්යෝතු ඒ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අපි වන්දනා කරමු එයින් ලැබෙන පිණින් සෙත් වේවා ඊළඟට කියනවා යානිද භූතානි සමාගතානි බුමා නිවාය නිවාන්තලික්කේ ආසේ හෝ පොළවේ හෝ ඔව් භූත පිරිස රැස්සලා ඉන්නවා නම් ඒ රැස්සලා ඉන්නා වූ භූත පිරිසට මේ කියන්නේ මොකද්ද කියන්නේ තථාගතං දේවමනුස්ස පූජිතං දෙවියන් මිනිසුන් විසින් පුදන ලද්දා වූ තථාගතයන් වහන්සේ මේ වැඩ ඉන්නේ සංඝං නමස්සාම ස්වාත්‍යෝතු ඒ ආරි සංඝයාට වන්දනා කරමු මෙන් ලැබෙනා වූ පිණින් හැමෝටම සෙත් වේවා දැන් බලන්න මේ එතකොට දැන් බලන්න ඔබ මේ රතන සූත්‍රයේ අහනකට ඔබට මොකද ඉතින් මේක මේක ලස්සනයි නේ කොච්චර අර්ථවත්ද මොනතරම් මේක අර්ථ වශයෙන් තේරුම් අරගෙන සජ්ජායනා කරන කෙනෙකුට කොච්චර නම් තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්න පුළුවන්ද දැන් එතකොට මේකට අපි බය වුණොත් ආහා මේ භූතයෝ මෙහෙම වෙන්න පුළුවන් හැබැයි සමහර අය රතන සූත්‍රයේ කියද්දී යම් යම් භූත පිරිස නීච තත්ත්වයේ භූතයන් ඉන්නවා කියමු ඉන්නවනේ එක එක භූත වර්ගනේ ආඨනාටි සූත්‍රයේ තියෙන නීචාය නීචායක් ආ ඉන්නවා මජ්ජිමායක් ආ ඉන්නවා නේ උලාරායක් ආ ඉන්නවා උලාර කිවි උදාර වූ බල සම්පන්න ඉන්නවා මධ්‍යම ප්‍රමා නීචාය ඉන්නවා ඒතර ඒ ග්‍රියල් වල හැම වැඩිපුර ඉන්නේ කවුද නීචාය ඒතර නීචාය කලබින්න එතකොට මොකද්ද කරන්න ඕනේ මේකම කියන්න ඕනේ සංසිඳන කම්ම දිගින් දිගටම රතන සූත්‍රයම කියන්න ඕනේ එකවරක් කිව්වම කැළඹෙනවා නම් ඒක නොනවත්වා වීරෙන් යුක්තව මෙචිත ද මෛත්‍රීනි තරහරගෙන කළොත් වරදිනවා මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ ආයෙත් මෛත්‍රීම්ම කියන්න ඕනේ එතකොට මොකද වෙන්නේ අරගොල්ලන්ට හිතෙනවා අපි මේක නවත්තන්න මේගොල්ලන්ට හිරිහැර හිංසා කළාට මෙයයි තරහක් නැහැ මේ අහිංසකයි මේ තරහ සිටින් නෙමෙයි මේක කියන්නේ මේක කියන්නේ අහිංසක සිටින් ඔන්න අත්දැක බලන්න හොඳ එක අත්දැක බලන්න කියලා චෙක් කරන්න කියන එකද නෑ අහිංසක සිටින් මේක කරන්නේදී එතකොට අහිංසක සිටින් මේ කරනකොට මොකද වෙන්නේ අහිංසක සිටින් මෙයාගේ හිතේ තියෙන හැබැයි මානසින් දැඩි කොට හිතේ අදිෂ්ඨානේ තියෙනවා හැබැයි අහිංසකයි මේ ඒ ඇත්තන්ට කරදර කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ දුරිබූත කරන්න ඕනේ කියන දේශසාගත හිත ගන්නේ නැතුව මෛත්‍රිය තුන එකවරක් උනාර්ථ වශයෙන් සීකර. ඔන්න පාලියෙන් කිව්වා සිංහලෙන් කිව්වා. පාලියෙන් කිව්වා සිංහලෙන් කිව්වා. ඉතින් මෙහෙම කියාගෙන යනවා. ඊට පස්සෙ උන ආයෙ කියනවා. උන කරදරයි. ආයෙ කියනවා. තව කරදරයි. ආයෙ කියනවා. ඔහොම කියාගෙන 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 යනකොට මොකද වෙන්නේ? ඇයි මේකේ අර්ථ දන්නවන්නේ? මේක කියන්නේ මොකද මේ මෛත්‍රියමයි කරන්නේ. දැන් එතකොට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකේ බුදු ගුණ කී කියා දැන් ඔන්න මෛත්‍රිය කරනවා. දහම් ගුණ කී කියා මෛත්‍රිය කරනවා. සංඝ ගුණ කී කියා මෛත්‍රිය කරනවා. මේ මෛත්‍රිය ඉස්සලාම කළේ කවුද? එහෙනම් මේකේ බලී තියෙනවා. මොකද්ද මේ මෛත්‍රිය කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරුල්ලේ පුරුන් ලද පාරමී බලයෙන් යුක්තව මේ මහා පොළොව දසදහසක් ලෝක ධාතු කම්පා කරමින් අවබෝධ කරගත්තු සම්බුදු බලේ මේකෙ තියෙනවා. එහෙනම් එයා මොකද කරන්න ඕනේ මේක නිත්‍යවම කියනකට කියනකොට ඔන්න හිත පහදිනවා ඒගොල්ලන්ගේ. ඉන්නේ බැරියයන් වෙලා යනවා. ඇයි හිංසා කරපු අය බාධා කරපු අය ඉන්න පුළුවන්ද? ඇයි ඒගොල්ලන්ගේ නෙවෙරද්ද? හිංසා කරපු අය බාධා කරපු අය අයින් වෙවි යනවා. අපිට බෑ මේකෙ ඉන්නේ. අපි යනවා යන්න කියලා. එතකොට පින් ඇති අය, ඉෂ්ට දේවතාවරු, ධර්මයට කැමති අය, ගුණධර්ම වලට කැමති අය, හිතවත් අය, මෙත් සිතට කැමති අය ලං වෙනවා. අන්න සිරියාව ඇති වෙනවා ගිවද්දර වල. සමගිය ඇති වෙනවා. සහනය ඇති වෙනවා.
ලෙඩදු කඩු වෙනවා අරුබුද අඩු වෙනවා ඔන්න සුවසේ කටයුතු කරගෙන යන්න හැබැයි මේක මෛත්‍රියේ භාවනාවක් හැටියටයි මේක කරන්න ඕනේ මම මෛත්‍රීමයි මේක කරන්න යන්නේ මට හිංසා කරන්න එපා මම මෛත්‍රීමයි මේක කරන්න කියලා මේ සිතින්ම මේක කරගෙන යන්න ඕනේ එතකොට හිංසා කරන අය වෛර කරන අය ද්වේෂ කරන අය ඔක්කොම වීසි වෙලා යනවා ඒක තමයි බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල තියෙන ආනුභාවය මොකද්ද මේ ආනුභාවය මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආනුභාවය තියෙන්නේ ආයුධ වලින් ගත්ත ආනුභාවයක්ද නෑ ඊළඟට යම් කිසි මර බලයකින් ගත්ත ආනුභාවයක්ද නෑ එහෙනම් උන්වහන්සේ ඊරිදි බලයේ පාවිච්චි කළා ගරහලා ඇති කරගත්ත ආනුභාවයද දැන් මේ හැම එකකම තියෙන්නේ ඊරිදි බලයක් හැටියට කතා කරලා තියෙන ධර්මයෙන් ඇති වෙන ඊරිදියක් නේ දැන් මේ තියෙන්නේ මේක තියෙනවා යම් කිසි ප්‍රතිහාරයක් මේ ප්‍රතිහාරයේ තනිකරම බුදුරජාණන් වහන්සේ තුල ගුණනෙගුණ ධර්මයේ තුල ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ධර්මයේ තුල ශ්‍රාවක සංඝයා තුල තිබෙන්නා වූ ධර්මයේ තුල තියෙන ප්‍රතිහාරයක් හොඳට තිසරණේ පිහිටලා පන්සිල් ආරක්ෂා කළා ගෙවල් දොර හොඳ සුද්ධ පවිත්‍ර කළා මේක බාධායි මුකෙල්වර නැතු මුලින් මේක කඩන් කප්පල් වෙන්නේ අයි අරගොල්ලන්ගේ බලයනේ තියෙන්නේ නමුත් මිස්සිත පතුරවාගෙන මේක කරනකොට හර බාධා ඔක්කොම සමනේටපත් වෙලා මෙයාට ශාන්ත වාතාවරණයක් ඇති වෙනවා ශාන්ත පරිසරයක් ඇති වෙනවා මෙයා සූපක දිනපතා සමහර කෙනෙකුට 21 වතාව කියන්න වෙයි සමහර කෙනෙකුට 100 වතාව කියන්න වෙයි එම කෙනෙකුට පුදුම විදිහට මේකෙන් සහනයක් සැපතක් උදා වෙනවා. ඇයි මේක කියනෝනේ දෙවියන්ට කියනවා මේ දෙවියන්ට පුදු පූජල් පවත්වනවා පින්දිනවා. ඒ පිලිස වහක දාන්න එපා. ඒව අතාරින්න එපා. ඒව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අඬ ගහලා කියනවනේ. ඊළඟට මේ සිට පතුරුමකට සක්‍ර දෙවියෝ අර දිවියන් බ්‍රහ්මයන් පිරවරාගෙන වඳිනවනේ. දැන් අපි ඔක්කොම කියලා අර සක්‍රදී වඳින ගාථාවත් කියනකොට එතකොට මෙදා බුදුරජාණන් වහන්සේ දෙව පිරිස මේ ප්‍රශංසා කළා මේ සිට ඉරස් කරපු පිනෙන් මෙත් වැඩුවා ඒ ගාතවත් අනේ මේ අහිංසක කියනවා කියලා නේ ආන් එහෙමයි හිතෙන් අහිංසක වෙලා මිසක් මේක හිතට අරගෙන නෙමෙයි කරන්න තියෙන්නේ ඒ විදිහට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම සැලසේවා සාදු